අවුරුදු දෙකක් වෙනවා ගෝටාාවේ රාජ පක්ෂ ජනාාධිපතිවරයා මේ රර්ශයේ ජනායපතිදූරය ඔබලා. මේ රටේ ජනතාව රවට්ටලා හැටනම ලක්ෂයක් ජනතාව රැවටුණා ජාතිවාදය ආගම්වාදය අවස්තල ඔබට මතක ඇති පෞ්ග කාලේ ඩොක්. ශාෆිල වන්ද සැත්කම් වද පෙති වද කොත්තු මේවා කියලා නයි නටෝල බෝම්බ ගහල තමයි මේ ජනතාව හටනම ලක්යයක් රැවැටුව. දැන් මේ අවරුද්ධක යනකොට හැමෝටම තේරලා තියෙනවා අපි රැවටුනා කියලා. දැන් ඊට විරුද්ධව ජනතාව පෙළගැහිල තින්න. හෙට දිනේදී ජනතාව තමයි විරෝත්ධාවකට නායකත්වවෙ දෙන්නේ. මේ අපිසිලුදනාව ජනතාව තමයි ඉදිරියට ගෙනනිිච්චේ. ජනතාවට හුමනාවත් තියෙනවා මේ ආණ්ඩුවට විරුද්ධව මේ ජනාජීපතිවරයාට විරුද්ධව පෙළගැහෙන්. හෙට මෙහෙම විරෝත්ධාවයක් සංවිධානය වෙලා තියෙනකොට ැ මර්ධනය ආරම්භ කරලා තිෙන. අපිට මතකයි පෞගිය කාලවල දෙදස් පහල්වටකාලින් රාජපක්ෂ යුග මර්ධනය කටපු හැටි. දේශපාලන පක්ෂ මර්ධනය කර මධ්‍ය ආයතන මර්ධනය කරම් මධ්‍ය වේදීන් මර්ධනය කර සිවිල් සංවිධාන මර්ධනය කර. අන්න ඒව දැන් නාපව් කරන්න පටන් අර. අද දේශපාලන ප්‍රධාන විපක්ෂය හැටිට දශපාලන පක්ෂයක් කටේට අද අපිව මර්ධනය කරයි. මම ඉල්ලීමක් කරන මේ මාධ්‍ය ආයතනවලින් ඒ සසිල්ල ර්ධනකාරී වැඩපිල්ල මේ රටේ ජනතාව වලට පෙන්න්නන්න. ඊළඟට එන්නේ මේ මාධ්‍ය ආයතන වලට. ඊළඟට එන්නේ අර්සිරසට බෝභ ගැව්වා වගේ සියතර බෝභ ගැව්වා වගේ ලසන්ද වික්‍රමතුන්ගව මැරවා වගේ ප්‍රීප්යෙක්නැ ගොඩ අතුරුදහන් වුනා වගේ. මේ මාධ්‍යවේදීින් මාතර ආයතන වලට තමුන්නාාසලට තමයිෙන්නේ. එකන්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපිත් එක් තමුන්නාන්සලත් ඉදිරිට එන්න. මේක අපි නතර කරන්න නෑ අ්‍යවාරෙන් මේ මර්ධනයට විරුද්ධව තවත් ශක්තිමත් වෙලා අපි ඉදිරට එනවා කියන එක ප්‍රකාශ කරනවා.